හයියාලුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් බය හිතෙන විදිය මූවි එකක්. ඒ තමයි මේ වසරේ නිකුත්ුණු හිදිම්බා කියන මූවි එක. මේ මූවි එක අබිරහස් වගේම අපරාධ ගණයට අයිති වෙන මූවි එකක්. එන්න එන්නම ගැහැණු ළමයි අතුරුදහන් වීම වැඩි වෙනවා. පොලිසියට ඝාතකයව හොයාගන්න කිසිම සාක්ෂියක් නැහැ. මේ ගැන විමර්ශනය කරන්න පොලිස් නිලධාරිනියක් පැමිණෙනවා. ඇය එක සාක්ෂියක් හොයාගන්නවා. ඒ තමයි මේ ඝාතකයගේ එකම ටාගට් එක රතුපාට කියන එක. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා. ඒ මොනවද කියලා දැනගන්න, අපරාධකාරයා කවුද කියලා දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් යාළුවනේ, ඔයා අද නම් channel එකත් එක්ක එකතුනේ, subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් යාළුවනේ, වීඩියෝ එකට ඔයා කැමති නම් like එකක් දාලා වීඩියෝ එක අවසානයේ ඔයාලගේ අදහසත් අපිට comment කරන්න. අපි යමු movie එකට. ඔන්න කතාව ආරම්භයේදීම පෙන්නව තාත්ත කෙනෙක් එයාගේ පුතාත් එක්ක කැලෑව මැද්දෙන් ඇවිදගෙන යනවා. මෙහෙම ඇවිදගෙන යද්දී පුතා තාත්තගෙන් එක එක විදිය ප්‍රශ්න අහනවා. ඉතින් තාත්තත් ඒවට උත්තර දෙනවා. මේ තාත්තගේ අතේ ලීයෙන් කැටයම් කරපු ටිකක් බය හිතෙන විදිය වෙස් මූණක් තියෙනවා. දැන් පෙන්නන්නේ ගොඩක් භයානක තැනක්. මිටියක් තියෙනවා. තැන් තැන්වල අඩනිරුවත් ගෑනු ළමයි. එයාලව බාගෙට මරලා දාලා වගේ. ඒ ගෑනු ළමයින්ට ගොඩක් වදහිංසා කරලා වගේ පේන්නේ. ටීවී එකේ නිවුස් එකක් යනවා. නිවුස් වලට කියනවා නගරයට නුදුරින් පිහිටි ගානා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඌෂා ශිෂ්‍යාව අතුරුදහන් වෙලා කියලා. මේ වගේම එක එක ප්‍රදේශවලදී ගැහැණු ළමයි අතුරුදහන් වෙලා තියෙනවා. ඔන්න ඉතින් එන්න එන්නම ගැහැණු ළමයි අතුරුදහන් වීම වැඩි වෙනවා. මිනිස්සු යුක්තිය කාන්තාවන්ගේ ආරක්ෂාව ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. පොලිසියටත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වෙලා. සම්පූර්ණ වරද එල්ල වෙන්නේ මහා ඇමතිතුමාට. මහමෙතුමා DGP ට කතා කරලා බණිනවා තාම සාක්ෂි හොයාගෙන නැති නිසා. දැන් පෙන්නනවා කෙල්ලෙක් රතුපාට කාර් එකකින් යනවා. ඒ පාරේ කිසිම වාහනයක් නැහැ, කිසිම මිනිස්සෙක් නැහැ. ඒ කෙල්ල යන වාහනේ රෝද එක පාරම හුලයි යනවා. ඉතින් ඒ කෙල්ල වාහනේ නවත්තනවා. උන් එක පාරම භයානක S2ක් භයානක බකමූණේ පෙන්නනවා. කෙල්ල කාර් එකෙන් බැහැලා කාට හරි ෆෝන් එකෙන් කතා කරන්න ට්‍රයි කරද්දී කවුදෝ කෙනෙක් ඇවිල්ලා කෙල්ලගේ ඔළුව කාර් එකේ ෂටල් එකේ ගහනවා. එතනින් එහාට මොකද්ද උනේ කියලා තව පොඩ්ඩකින් බලමු. ගැහැණු ළමයින්ගේ අතුරුදහන් වීම සම්බන්ධව කතා කරන්න මහමෙතුමා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා. මාධ්‍ය සාකච්ඡාව අතරතුරේදී මහමෙතුමාට DGP කෙන් දැනගන්න ලැබෙනවා තව ගැහැණු ළමයෙක් අතුරුදහන් වෙලා කියලා. ඒ ළමයාගේ නම බින්දු. අර රතුපාට කාර් එකෙන් එනව පෙන්නුවේ මේ ගෑනු ළමයා. බින්දුගේ දෙමව්පියන් ඇවිල්ලා මහමෙතුමාව හමු වෙන්න. පවුලේ ගෞරවය රටේ ගෞරවය රැකගන්න ඕන නිසා මහමෙතුමා බින්දුගේ දෙමව්පියන්ට කියනවා මේ ගැන පිටට දෙන්න එපා කියලා. දැන් පෙන්නන්නේ වෙනස් සිදුවීම. අම්ම කෙනෙක් එයාගේ දුවට කතා කරනවා බර්ත්ඩේ කේක් එකක් කපන්න. දුව කියනවා තාත්තෙනකන් කේක් කපන්න එන්න බෑ කියලා. හරියට මේ දවසේදී එයාගේ තාත්තව කවුද මරලා දාලා? මේක හීනයක්. මේ තමයි ආද්‍යා. පොලිස් නිලධාරිනි ආද්‍යා. ආද්‍යාට පොඩි කාලුණ සිදුවීමක් තමයි මේ හීනෙන් දැකලා බය වෙලා තියෙන්නේ. මේ ඉන්නේ අබේ. ඔහුත් පොලිස් නිලධාරියෙක්. අබේ නිතරම බොන කෙනෙක්. අබේට කෝල් එකක් එනවා. DGP කතා කරලා කියනවා කාර්යාලයට එන්න කියලා. අබේ ඔෆිස් එකට එන ගමනුත් බොනවා. ආද්‍යාත් මේ තැනට ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ දුර්දෝදන්. දුර්දෝදන් හැම වෙලාවෙම අබේට කැපිලා දානවා. DGP මේ වෙලාවේ අබේට ආද්‍යව හඳුන්වලා දෙනවා. ආද්‍ය ඇවිල්ලා තියෙන්නේ කාන්තා අතුරුදහන් වීම ගැන පරීක්ෂණ කරන්න. දැනට මේ නඩුවේ මූලික විමර්ශන කරන්නේ අබේ. ආද්‍ය අබේගෙන් අහනවා දැනට කරපු පරීක්ෂණ සහ අන්තිමට අතුරුදහන් වුණු බින්දු ගැන. අබේ තොරතුරු වගේක් හොයාගෙන දෙනවා. බින්දු එයා අතුරුදහන් වෙන්න කලින් එයාගේ පෙම්වතාත් එක්ක පාටියක ඉඳලා තියෙන්නේ. අබේ බින්දුගේ පෙම්වතාගෙන් ප්‍රශ්න කරන්න ගිය වෙලාවේ දුර්දෝදන් කතා කරලා ඒක නවත්තලා. ආද්‍යගේ විමර්ශන වලින් හොයාගෙන තියෙනවා බින්දුගේ පෙම්වතා විනායක් බින්දු ගියාට පස්සේ යාගේ ෆාම් හවුස් එකට ගිහිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ විනායක් මුම්බයි වල ඉඳලා ආව යාගේ යාළුවොත් එක්ක වෙන පාටියකට ගිහිල්ලා. CCTV වලින් මේ හැමදේම ඔප්පු වෙලා. අතුරුදහන් වුණු හැම ගැහණු ළමයෙක්වම පැහැරගෙන තියෙන්නේ එකම කෙනෙක්. මේ අතරේ පෙන්නනවා එක මිනිහෙක් කඩ නිරුවත් කරපු කෙල්ලෙක්ගේ බෙල්ලට දම්වැලක් දාලා ඇදගෙන යනවා. ඊට පස්සේ මිනිහා ඒ කෙල්ලට වද දෙනවා. මෙහෙම අතුරුදහන් වුණු කාන්තාවන් 16 දෙනෙකුගේ නඩු අතරමඟ නැවතිලා. විවිධ හේතු, දේශපාලන බලපෑම් වගේව නිසා තමයි මේවා මඟ නැවතිලා තියෙන්නේ. අබේ ඒකට පිළිතුරු දෙනවා දුර්දෝදන් බාධාවක් නොවී හිටියනම් ඒ නඩු විසඳිලා කියලා. දුර්දෝදන් එයා බාධා කරාද කියලා ඇහුවම අබේ කියනවා නන්දනීගේ නඩුවේ පළවෙනි වින්දිතය.
කාර්තික් හොස්පිටල් එකේ එම්.ඩී. රාජාංගේ පුතා. කාර්තික්ව අල්ලගන්න හදද්දී දුර්දෝදන් තමයි එයාව අතාරින්න කියලා තියෙන්නේ. අනීතගේ නඩුවේදී සොෆ්ට්වෙයාර් සමාගමක් මාර්ගයේ නීති විරෝධී වැඩ කරනවා කියලා පර්යේෂණ වලින් ඔප්පු වෙලා. ඒ සමාගම හිටපු ඇමති කෙනෙක්ගේ නිසා ඒ නඩුවත් මඟ නතර වෙලා. ඒත් දැන් මේ ළඟදී වුණු අතුරුදහන් වීම බින්දුගේ නඩුව ඉදිරියට කරගෙන යන්න හදන්නේ. ආදි අභයක එකතු වෙලා වැඩ පටන් ගන්නවා. මාස 6ක් පුරාවට උණු පැහැර ගැනීම සම්බන්ධව තොරතුරු හොයා ගන්නවා. අතුරුදහන් වුණු බින්දුගේ හැම පර්සනල් ඩීටේල් එකක්ම ආදි අරගන්නවා. ඒ වගේම බින්දුගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කරනවා. ආදිලගේ ටීම් එක අතුරුදහන් වුණු ගැහැණු ළමයි 16 දෙනා සම්බන්ධව CCTV දර්ශන හොයාගෙන ඒවකින් එක විශ්ලේෂණය කරනවා. ඒ තාද්‍යට එක ප්‍රශ්නයක්. ඒ තමයි මේ අභයගේ හැසිරීම. නඩුව ඉක්මනට විසඳලා දාන්න ඉලක්කයක් නෑ කියලා ආදි අභයට බනිනවා. ඒ අභය හැමදේම සැහැල්ලුවට අරගෙන හැසිරෙන නිසා මේ ආද්‍යයි අභයයි එකම බැජ් එකේ. එයාල එකටම තමයි ට්‍රේන් වෙලා තියෙන්නේ. එකට පුහුණු වීම කරලා ඒ වගේම ආදරය කරලා එක කාලෙක මේ දෙන්න පෙම්වතුන් විදියට ඉඳලා තියෙන්නේ. එතකොට එයාල වෙන් වෙන්න හේතුව මොකද්ද? වීඩියෝ එක අවසානයේදී තමයි ඒකට හේතුව දැනගන්න වෙන්නේ. ආදී මේ අතුරුදහන් වීම ගැන මුල ඉඳන් කල්පනා කරනවා. ළඟදී අතුරුදහන් වුණු ගැහැණු ළමයි 3 දෙනාගේ ෆෝන් හම්බුනේ නැති නිසා ආදී ෆෝන් වල අප්ඩේට් එකක් මූර්තිගෙන් ඉල්ලනවා. මූර්ති විස්තර හොයාගන්නවා. FB එකෙන් තමයි මේ විස්තර හොයාගන්නේ. දීප්ති කියන කෙල්ල අතුරුදහන් වුණේ මාර්තු 29. ඒ ඇගේ අන්තිම ලොගින් ඩේට් එක. ආනන්දි මාර්තු 7. රම්ම නොවැම්බර් 23. ඒ කියන්නේ 2022. ඒත් රම්මගේ අවසන් ලොගින් ඩේට් එක අප්‍රේල් 4. ඒ කියන්නේ 2023. රම්ම විනාඩි 9ක්ම ඔන්ලයින් ඉඳලා තියෙනවා. මාස 4කට කලින් අතුරුදහන්වුණු ගැහැණු ළමයේගේ Facebook account එක සතියකට කලින් ඇක්ටිව් වුණේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ආද්‍යගේ නිගමනයට අනුව කවුරු හරි එක පාවිච්චි කරලා ආද්‍ය මූර්තිගේ උදව් වෙන්නේ ෆෝන් එක දැන් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්නවා. සනී ෆෝන් ෂොප් එකේ තමයි ෆෝන් එක දැන් තියෙන්නේ. ඊළඟට පොලිස් නිලධාරිනියක් සනී ෆෝන් ෂොප් එකට ඇවිල්ලා ෆෝන් එකේ වර්ග කියලා අහනවා, ඒ ජාතියේ ෆෝන් තියෙනවද කියලා. කඩේ අයිතිකාරයේ වර්ගයේ ෆෝන් නැහැ කියද්දී ආද්‍යත් එතෙන්ට එනවා. ආද්‍ය කම්මුල් පාරක් ගැහුවට පස්සේ තමයි මේ මිනිස්සයා අර ෆෝන් එක අරගෙන පෙන්නන්නේ. වෙනත් කෙනෙක් තමයි මේ ෆෝන් එක ෂොප් එකට විකුණලා තියෙන්නේ. ෆෝන් එක විකුණපු කෙනාගේ ෆොටෝ එක විතරයි තියෙන්නේ. එයා දීපු අනිත් ඔක්කොම ඩීටේල්ස් බොරු ඒවා. ඒත් ඔහුගේ ගමන් මාර්ගයේ මූර්ති හොයාගන්නවා. මේ කෙනා එයාගේ ෆෝන් එකෙන් කාර්තික් හොස්පිටල් එකට කෝල් අරන් තියෙනවා කියලා හොයාගන්නවා. මේ ගැන දැනගත්තම ආද්‍යට එදා අභය කිව්ව කතාව මතක් වෙනවා. නන්දනීගේ නඩුවේ වින්දිතයත් කාර්තික් හොස්පිටල් එකේ කාර්තික්. අභය එයාලගේ කෙනෙක්ව කාර්තික් හොස්පිටල් එකට යවලා හොස්පිටල් එකේ සිස්ටම් එකෙන් තොරතුරු අරගන්නවා. පළවෙනි සර්වේ එකේ තියෙන හොස්පිටල් එකේ ඉන්න රෝගීන් ගැන සාමාන්‍ය විස්තර. අභය අනිත් සර්වේ එකට ලොග් වෙනවා. අභය එකෙන් හොයාගන්නවා මේ හොස්පිටල් එකට ඩාග් වෙබ් එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. එයාලගේ මේල් එක චෙක් කරාම තමයි ඇත්ත එළි වෙන්නේ. අලුත් වකුගඩු, මිනිස් ඇටකඩු, හදවත් අවයව ඉල්ලල ඊමේල් ගොඩක් ඇවිල්ලා. ඒ කියන්නේ කාර්තික් හොස්පිටල් එක අවයව ජාවාරම් කරනවා කියන එක. ආද්‍යලට මේ ගැන ඔප්පු කරන සාක්ෂි ඕන. අභයගේ ඉලක්කය තමයි මුලින්ම මේ පැහැර ගැනීම කරවලා මෙයාලට කෙල්ලන්ව සපයන කෙනා කවුද කියන එක හොයාගන්න එක. මේ තමයි ඒ කාර්තික්. කාර්තික් එයාලගේ අවයව ජාවාරම හොඳටම කරගෙන යනවා. එයාට ඒකට කෙනෙක් උදව් කරනවා. මේ බෝයා. බෝය තමයි කාර්තික්ට අවශ්‍ය කරන අවයව සපයන්නේ. පොලිසිය මේ කාර්තික්ගේ ෆෝන් එක ට්‍රේස් කරලා තියෙන්නේ. කාර්තික් බෝය එක කතා කරන හැමදේම පොලිසිය අහගෙන ඉන්නේ. බෝය ඉන්නේ කාලබණ්ඩා කියන තැන. ඒත් මේ බෝය කාර්තික් එක කතා කරන නම්බර් එක බෝයගේ නෙමෙයි. ඒ නම්බර් එක බෝයගේ දකුණු අත වගේ ඉන්න පහඩ්ගේ. ආදිරට මේ තොරතුරු සපයන කෙනෙක් ඉන්නවා. මේ තමයි ඔහු. ඔහු කියන විදියට බෝය ගැන කිසිම තොරතුරක් කවුරුවත් දන්නේ නැහැ. අවුරුදු 10 දී කේරළයට ඇවිල්ලා මවුලා කල්ලියේ වැඩ කරලා බෝය පැහැරගෙන තියෙන ගැහණු ළමයි විතරයි. මොහු කියන විදියට බෝය කියන්නේ මිනිස් වැසින් ඉන රාක්ෂයෙක්. මේ තමයි බෝයගේ තැන. ආදිල විස්තර අහන කෙනා කියනවා බෝයගේ තැනේදී අලුත් කෙනෙක් දැක්කොත් නවත්තනවා. ඒ සැක හිතුනොත් මරනවා කියලා. මේ තැනට පොලිසිය ගිහින් නැද්ද කියලා ආදි ඇහුවම අර විස්තර කියන කෙනා කියනවා අවුරුදු 15කට කලින් එක්කෙනෙක් ගියා කියලා. ඒ ගිය පොලිස් නිලධාරියාවත් කපල කොටලා මරලා දාලා. බෝයගේ තැනට යන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒ අබය. අබය පොඩි ළමයෙක් එක ගේට් එකෙන් ඇතුල් වෙන්න හදද්දී කෙනෙක් ඒ ළමයට කතා කරනවා සුල්තාන් කියලා. අබය ඇතුළට යන්නේ වයසක කෙනෙක්ට බෙහෙත් කරන විදියට. මේ හැමදේම ඩ්‍රෝන කැමරාවක් හරහා ආදිල බලාගෙන ඉන්නේ. ගේට් එක ළඟ ආරක්ෂාවට ඉන්න කෙනා ඇවිල්ලා අබයගේ බෑග් එක පරීක්ෂා කරලා සැකයක් නැති නිසා ඇතුළට යවනවා. අබයගේ පස්සෙන්ම ඩ්‍රෝන එකත් එනවා. සුල්තාන් අබයව බෝයා ඉන්න බිල්ඩින් එක ළඟට එක්කන් එනවා.
එතන ළමයි වගේ ක්‍රිකට් ගගහ ඉඳලා ඒක නවත්තලා. ඒ යාළගේ බෝලේ පැනන නිසා. අභය ළමයින්ට බෝලයක් දීලා යාළත් එක්ක ක්‍රිකට් ගහන්න එකතු වෙනවා. මේක අභයගේ ප්ලෑන් එකක්. අභය බෝලෙට ගහපු පාරේ බෝලේ බිල්ඩින් එක ඇතුළට යනවා. ඒක අභය හිතලම ගහපු පාරක්. ඒ බෝලේ ගිහිල්ලා වැටෙන්නේ අර අඩිනිරුවතින් ඉන්න කෙල්ලෝ ළඟට. බෝලේ කැමරාවක් හයි කරලා තිබිලා. ඒ කැමරාව නිසා ආද්දල හැමදේම දකිනවා. බෝය මේ වෙලාවේ යාගේ අගම දහන ගමන් ඉන්නේ. බෝයගේ කෙනෙක් ඇතුළට ඇවිල්ලා බෝලේ අරගෙන බෝලේ අරන් යන්න ආව සුල්තාන්ට දෙනවා ආයවන්න එපා කියලා. ඔන්න ඒ වෙලාවෙම අභයා උඩට එනවා. අභයා ඒ මිනිහට ගහනවා බිල්ඩින් එකෙන් වීසි වෙන්න. ඒත් ඒ මිනිහ වැටෙන්නේ වාහනයක් උඩට. අභය බිල්ඩින් එකේ ඉඳලේ වාහනේ උඩට වැටුණු මිනිහගේ ඇඟට පණිනවා. ළමයි හැමෝම බයේ දුවද්දී එක පොඩි ළමයෙක් සුල්තාන්ගේ ඔළුවට බෝතල් වලින් ගහනවා. ඒකෙන් සුල්තාන්ගේ ඔළුවට තුවාල වෙනවා. ඒ ළමයා අභයටත් වීදුරු බෝතල් වලින් ගහනවා. අභය සුල්තාන්ව වඩාගෙන ආද්‍යල කියන පැත්තට දුවනවා. ඒකට උදව් වෙන්නේ ඩ්‍රෝන් එක. අභය කොහොම හරි ගේට් එක ළඟට ඇවිල්ලා යාලා ආව ත්‍රිවිලයේ ඩ්‍රයිවර්ට සුල්තාන්ව බාර දෙනවා හොස්පිටල් එකට අරගෙන යන්න. සුල්තාන්ව බාර දුන්නට පස්සේ අභය ගේට් එක වහලා ලොක් එක දානවා. ආද්‍යලට හිතාගන්න බෑ අභය ඊළඟට මොකද්ද කරන්න හදන්නේ කියලා. බෝයගේ මිනිස්සු පොලු අරගෙන දුවගෙන එනවා අභයව මරන්න. අභය ඒ හැමෝටම ගහනවා. ඒ හැමෝම මරලා ඉවර වෙනකොට බෝය එතෙන්ට එනවා. බෝය ඇවිල්ලා තියෙන්නේ කලින්ටත් වඩා ලොකු පිරිසක් එක්ක. ඔන්න ඉතින් අභය සුපුරුදු පරිදි ඒ වෙලාවෙත් බොනවා. අභය බෝයගේ මිනිස්සුත් එක්ක ගහගන්නවා. ආද්‍ය මේ ගැන DGPට දැනුම් දෙනවා. ඒ අභයගේ උදව්වට සහයෝගය ඉල්ලන්න. අභය රාක්ෂයෙක් වගේ බෝයගේ ඉදිරියේම බෝයගේ මිනිස්සුන්ට පහර දෙනවා. ආද්‍ය කතා කරාට පස්සේ DGP මේ ගැන මහමෙතුමාව හම්බ වෙලා කියනවා. අභය අන්තිමට බෝය එක්කත් ගහගන්නවා. බෝය අභයගෙන් හොඳටම ගුටි කනවා. ඔන්න ඉතින් අන්තිම මොහොතේදී පොලිසිය එතෙන්ට එනවා. කාල කණ්ඩාවල සිද්ධිය බෝය අල්ල ගැනීම ගැන මහමෙතුමා මාධ්‍යට ප්‍රකාශයක් දෙනවා. බෝයව හොස්පිටල් එකට අරගෙන ඇවිල්ලා පොලිස් ආරක්ෂාව මැද තමයි ඉන්නේ. කාර්තිකට දුරුදෝදන් කතා කරලා කියනවා මුළු රෝහලම අපේ පාලනේ තියෙන්නේ, කිසි දෙයකට බය වෙන්න එපා. වෙලාව බලලා බෝයව පන්නමු කියලා. අභයටත් හොස්පිටල් එකේදී බෙහෙත් කරනවා. පොලිසිය ආරක්ෂාවට ඉන්න නිසා DGP ආද්‍යටයි අභයටයි කියනවා දැන් යන්න කියලා. ආද්‍ය අභයව ගෙදරට එක්කගෙන එනවා. අභය ගේ ඇතුළට යන්න හදද්දී ආද්‍යයාට එන්න කියන්නේ නැද්ද කියලා ඇහුවම අභය අහනවා එන්න කියන්නත් ඕනද කියලා. අභය වොෂ්දාන් එන්නම් කියලා ගිය වෙලාවේ ආද්‍ය අභයගේ කාමරයට එනවා. ආද්‍යගේ අභයගේ ෆොටෝ බිත්තිය ගහලා තියෙනවා දැකලා ආද්‍යට දුක හිතෙනවා. අභය ආවම ආද්‍ය අහනවා අතාරින්න ලේසි වුණාට අමතක කරන්න අමාරුයි නේද කියලා. ආද්‍ය ආයෙත් අභයට ලං වෙනවා. දෙන්නගෙම කාලෙකට කලින් නැවතුණු ආදරය ආයෙ ඇති වෙනවා. ඔන්න ආයෙ පෙන්නනව කතාව මුලදි පෙන්නපු තාත්තයි පුතයි. තාත්තා අන්දයි වගේ රඟපානවා. පුතා තාත්තට උදව් කරනවා වගේ රඟපානවා. එයාලා එන්නේ පාරින්න කෙල්ලෙක් ගාවට. කෙල්ල ළඟට ආවම පුතා කෙල්ලට තාත්තව පොඩ්ඩක් බලාගන්න මම කඩේට ගිහින් ඉන්නම් කියලා එතනින් යනවා. තාත්තා ටික ටිකේ කෙල්ලට ලං වෙනවා. ඔන්න එකපාරම තාත්තා අතේ තිබ්බ පොල්ලෙන් අර කෙල්ලගේ බෙල්ලට තියලා හිර කරගෙන කෙල්ලව කැලේ පැත්තට ඇදගෙන යනවා. පුතත් ඒ පස්සෙන්ම දුවනවා. ඉතින් ඊළඟ දවසේ උදේ ආද්‍යට දිව්‍යගෙන් කෝල් එකක් එනවා. තවත් අතුරුදහන් වීමේ නඩුව. දිව්‍ය ආද්‍යට කියනවා ගෘහණියක් අතුරුදහන් වෙලා කියලා. දැන් පෙන්නන්නේ කෙල්ලෙක්ව මරලා ඉල්ලලා තියෙනවා. ඒ කෙල්ලගේ ලේ ටිකෙන් ටික පහල තියෙන භාජනයකට වැටෙනවා. DGP ආද්‍යව ගෙන්නලා මේ අතුරුදහන් වීම ගැන අහනවා. ඒ බෝයව අල්ලගෙන තියෙද්දි තවත් කෙල්ලෙක් අතුරුදහන්ුණු නිසා DGP ලොකු බලපෑමක් ඇති කරනවා ආද්‍යට. ආද්‍ය අවුලෙන් ඉන්න නිසා අභය ආද්‍යගේ හිත හදන්න උත්සාහ කරනවා. ආද්‍ය ආයේ මුලින්දන් කල්පනා කරනවා. ආද්‍ය යාල කරපු විමර්ශන වලින් හොයාගත්ත දේවල් මතක් කරගන්නවා. දැනටුණු හැම අතුරුදහන් වීමකම රතුපාට කාර් එකක්, රතුපාට ඇඳුමක්, අඩුම රතුපාටින් මොනවම හරි තිබිලා තියෙනවා. ආද්‍ය ඒක අඳුරගන්නවා. ආද්‍ය වෙලාවෙම අභයට කෝල් එකක් අරගෙන අභයව හම්බ වෙනවා. ආද්‍ය අතුරුදහන්ුණු ගැහැණු ළමයින්ගේ ෆොටෝස් අභයට පෙන්නලා පැහැදිලි කරලා දෙනවා ඝාතකයාගේ ටාගට් එක වෙලා තියෙන රතු කියලා. දැන් තියෙන එකම ප්‍රශ්නේ මේ ඝාතකයයි රතුපාට ටාගට් කරන්න කියන එක. ආද්‍ය ඩොක්ටර් කෙනෙක්ට මේ විස්තර කියලා නඩු වාර්තා බලන්න දීලා අහනවා කිප්නැපර් රතුපාට විතරක්ම තෝරගන්න මොකක් හරි හේතුවක් තියෙනවද කියලා. ඩොක්ටර් ආද්‍යට හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඩොක්ටර් කියනවා සමහර මිනිස්සු එයාලගේ ඇහැට ආවේනික උණු පාට විතරයි දකින්නේ. ඒ සමහර අයට වර්ණ අන්ධතාවය කියන රෝගයත් එක්ක මේ ලක්ෂණ එන්න පුළුවන් කියලා. ආද්‍යයා ඩොක්ටර්ගෙන් දැනගත්ත දේවල් මීටින් එකේදී කියනවා. DGP ආද්‍යගෙන් අහනවා දැන් ඔයාගේ සැලැස්ම මොකද්ද කියලා. මේක තමයි ආද්‍යගේ ප්ලෑන් එක. එක සතියක් පුරාවටම මුළු නගරයේම කර්ෆියු දාලා වගේ වාතාවරණයක් ඇති කරන්න තමයි ප්ලෑන් කරන්නේ.
මේ ප්ලෑන් එක පිට කවුරුවත්ම දැනගන්න බෑ. දැනට හොයාගෙන තියෙන තොරතුරුවලට අනුව කිප්නැප වර්ණ අන්ධතාවයෙන් පෙළෙන කෙනෙක් කියලා හිතන්න පුළුවන් නිසා රතුපාට ටාගට් කරලා කිප්නැප වල්ලගන්න තමයි හදන්නේ. ඔන්න මෙහෙමයි ඒ වැඩේ වෙන්නේ. ප්‍රාදේශීය සභා සීමාවල විවිධ ප්‍රදේශවල එක එක පළාත්වලට අදාළ කාන්තා කොස්තාපල්වරියන්ට රතුපාට ඇඳුම් මන්දවල එයාලා කිප්නැපගේ ගොදුරු වගේ තියන්න තමයි ප්ලෑන් කරන්නේ. සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ඒ හැම කොස්තාපල්වරියක් ළඟම ඩ්‍රෝන් එකක් සෙට් කරලා තියෙනවා. කාන්තා නිලධාරිනියන් සූදානමින්. පොලිස් නිලධාරිනුත් ඒ නිලධාරියන් ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඔය අතරේ අර තාත්තයි පුතයි පෙන්නනවා. ඒ පුතාගේ අතේ අර වෙස් මූණ තියෙනවා. පුතා තාත්තට සැරින් සැරේ කියනවා යාට ගොඩක් බඩගිනි කියලා. සතියක් ගත වෙනවා. කිප්නැප ගැන කිසිම තොරතුරක් නැහැ. කිසිම කොස්තාපල්වරියක් පැහැර ගැනීමකට ලක්ුණේ නැහැ. සතියේ අවසන් දවසේ පාන්දර 3ට මෙහෙයුම නවත්තනවා. අර තාත්තා ළමයට කන්න දෙන්න දෙයක් හොය හොය ඇවිදිනවා. ඔන්න ඉතින් පොලිස් නිලධාරියෙක් දිව්‍ය කියන පොලිස් නිලධාරිනියව ඇගේ ගෙදරට ගෙනල්ලා බස්සනවා. දිව්‍යයාගේ ජේසිය ඇඳගන්න හදද්දී අත් එක්ක ආව නිලධාරිය කතා කරලා කියනවා ජේසිය පොඩ්ඩක් ඉරිල වගේ පොඩ්ඩක් බලලා අඳින්න කියලා. ජේසිය ඉරිල වගේ නිසා දිව්‍ය ජේසිය අනිත් පැත්ත හරවල ඇඳගන්නවා. ඒක රතු පාටයි. භයානක රතු පාටස් බලාගෙන ඉන්නේ. මහ ඇමතිතුමාට හොඳටම තරහ ගිහින්. මහ ඇමතිතුමා DGPට කතා කරලා හොඳටම බැනලා මේ නඩුව CBI එකට බාර දීලා යාලට අයින් වෙන්න කියලා කියනවා. දිව්‍යව පැහැරගෙන DGP ආද්‍යයට බණිනව ලැජ්ජයි කියලා යාගෙන. ආද්‍යයට යාගෙන ඉදහසට කිසිම දෙයක් කියන්න ඉඩ දෙන්නේ නැහැ. ඔන්න දැන් පෙන්නනව ඝාතකය දිව්‍යව මරලා එල්ලලා තියෙනවා. මොකද්ද මේ වෙන්නේ? ආද්‍ය දිව්‍යව ගෙදරට ඇරලවන්න ආව නිලධාරියගෙන් දැනගන්නවා දිව්‍ය ඇඳගෙන හිටියේ ජර්සි ඉරල කිව්ව නිසා යායක අනිත් පැත්ත හරවල ඇඳගත්ත කියලා. ඒ නිලධාරිය ආද්‍යට කියනවේ ජර්සි එක රතු පාටයි කියලා. ආද්‍ය රෑ තනියම දිව්‍යගේ ගෙදර පැත්ත පරීක්ෂා කරන්න එනවා. ආද දකිනව පොඩි ළමයි දෙන්නෙක් වෙස් මූණකට රණ්ඩු වෙනවා. ඒ අර තාත්තගේ පුතාගේ ළඟ තිබ්බ වෙස් මූණ. ආදියේ වෙස් මූණ දැකලා හොඳටම බය වෙනවා. ආදියට මතක් වෙනවා පොඩි කාලේ එයා ළඟත් ඒ වගේම වෙස් මූණක් තිබුණ කියලා. ආදිය පොඩි කාලේ වෙස් මූණ අතේ තියාගෙන සෙල්ලම් කරනකොට තාත්තා බැනලා ඒක අරගෙන. ආදිය මේ වෙලාවේ අර පොඩි ළමයි දෙන්නගෙන් වෙස් මූණ ඉල්ලගෙන අහනවා යාළට කොහෙන්ද ඒක හම්බුනේ කියලා. අර ළමයි දෙන්න කියනවා යාළ සෙල්ලම් කර කර ඉන්නකොට තමයි ඒක දැක්කේ කියලා. ආද්‍යගේ පොඩි කාලේ මේ වෙස් මූණ නිසා මොකක්ම හරි ලොකු දෙයක් වෙලා තියෙනවා. ආද්‍ය අභියෝග යාළගේ ගමට ඒ කියන්නේ කේරළයට යන්න පිටත් වෙනවා. ෆ්ලයිට් එකේ යද්දී ආද්‍ය අර වෙස් මූණේ ෆොටෝ එකක් අභයට පෙන්නනවා. දැන් දෙන්නම කේරළයට ඇවිල්ලා ඉන්නේ. ආද්‍ය අභියෝග යාළගේ ගෙදරට එනවා. මේ ආද්‍යගේ අම්මා. ආද්‍ය අම්මට අභයව හඳුන්වලා දීලා කලබලෙන් වගේ ගේ ඇතුළට එනවා. ආද්‍ය ගබඩා කාමරයට ඇවිල්ලා මොකක් හරි දෙයක් හොයනවා. ආද්‍ය හොයන දෙයට හම්බ වෙනවා ඒ අර වෙස් මූණ ගැන ලියවුණු පොතක්. පොත තිබ්බ තැනම වෙස් මූණක් තියෙනවා. අභය එතනට ඇවිල්ලා වෙස් මූණ දැකලා කියනවා දෙකම එක වගේ තියෙනවනි කියලා. ආද්‍ය කියනවා අපේ නඩුවටයි මේ වෙස් මූණටයි සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද ඒ සම්බන්ධය? ආද්‍යගේ අම්මා මෙයාලා වෙස් මූණ තියාගෙන ඉන්නව දැකලා බණිනවා මේ වෙස් මූණ අතෑරලා දාන්න කියලා. අම්මා කියනවා එයාට ගොඩක් බය හිතෙනවා කියලා. අභය අහනවා ඇයි මේකට මෙච්චර බය වෙන්නේ? එදා ඇත්තටම මොකක්ද උනේ කියලා. ආද්‍යගේ තාත්තා මේ වෙස් මූණ ගැන ගොඩක් බයෙන් ඉඳලා තියෙන්නේ. ආද්‍යගේ උපන්දිනයේ දවසේම හදිසි වැඩක් තියෙනවා කියලා තාත්තර වෙස් මූණත් අරගෙනම ගෙදරින් පිටත් වෙලා. රෑ පොලිසිය ගෙදරට ඇවිල්ලා කියලා ආද්‍යගේ තාත්තා අතුරුදහන් වීමේ නඩුවක විමසීම් වෙනුවෙන් කැලේට ගිය වෙලාවේ අතුරුදහන් වෙලා කියලා. ඒ නිලධාරීන් අර වෙස් මූණ ගෙදරට ගෙනත් බාර දෙනවා. ආද්‍ය අභය එක ගෙදර තිබුණ තාත්තගේ බයික් එකෙන් තාත්තා වැඩ කරපු පොලිස් ස්ටේෂන් එකට එනවා. ආදී ඇවිල්ලා තියෙන ස්ටේෂන් එකේ වැඩ කරන යාගේ මාමා තිලක්ව හම්බ වෙන්න. ආදීර වෙස් මූණ මාමට වෙන්න ලහන වේදා තාතර මොකක්ද උනේ කියලා. මේ ඒ සිද්ධිය. මේක වෙලා තියෙන්නේ 1999 දී. දවසක් පොලිස් ස්ටේෂන් එකට ගෙහණු ළමේ කතරුදහන් වුණා කියලා පැමිණිල්ලක් ඇවිල්ලා. ආදීගේ තාත්තේ නඩුව බාර අරගෙන. ඒක එල්ලගෙන කොච්චර හෙව්වත් කිසිම තොරතුරක් ලැබිලා නැහැ. මේ ගේනු ළමයා ගැන තොරතුරු හොයන අතරතුරේ ආද්‍යලගේ තාත්තට වෙනත් ස්ටේෂන් එකක SP කෙනෙක් හමු වෙලා තියෙනවා. එයත් නැති වුණු ගේනු ළමයෙක් ගැන විස්තර හොයනවා කියලා. ඒ වෙනකොට කාන්තාවන් 8 දෙනෙක් අතුරුදහන් වෙලා. ඉතින් මේ ගැන හොයලා බලද්දී ආද්‍යගේ තාත්තට සැකයක් ඇති වෙලා. ආද්‍යගේ තාත්තා කොමසාරිස්තුමාව දැනුවත් කරලා මේ දිගින් දිගටම වෙන පැහැර ගැනීම ගැන. ඊළඟට ආද්‍යගේ තාත්තයාගේ සැලැස්ම දියත් කරලා ඒ සැලැස්මට අනුව දිනපතාම ගම්වාසීන්ට දැනුවත් වීම කරනවා රාත්‍රී කාලයේ ගෙහණු අය තනියම ගමන් විමන් යන්න එපා කියලා. ඒ වගේම පොලිස් නිලධාරීන් දිගටම පරිශ්‍රණ කටයුතු කරගෙන යනවා.
ඒත් මේ කාන්තා අතුරුදහන් වීම් නැවතිල නෑ. කොටිය මුවන්ම දඩයම් කරනව වගේ අර කතාව ආරම්භයේදී පෙන්නුව තාත්තයි පුතයි පාර රතුපාටින් මැඳුම් ඇඳන් යන කාන්තාවන්ව පැහැරගෙන ඒ අයව මරලා එයාලගේ මස් කනවා. එතකොට කලින් ඉඳන්ම මේ කාන්තාවන්ව පැහැරගත්තේ මේ තාත්තයි පුතයිද? ඔව්, එයාලා තමයි මේ පැහැර ගැනීම කරලා තියෙන්නේ ඒ එයාලගේ බඩගින්න නිවා ගන්න. දවසක් ආද්දගේ තාත්තයි මාමයි පර්යේෂණ වැඩවලට යද්දී ඉඩුකි වනාන්තර ප්‍රදේශයේදී බයික් එක නැවතිලා. මාම බයික් එක හදනකන් තාත්තේ යවට පොඩ්ඩක් පරීක්ෂා කරලා ආද්දගේ තාත්ත ගියත් තියෙනව දැකලා ඒ ගෙදර ළඟට ගිහිල්ලා. ඒ ගෙදර ඉන්නේ අර මිනිමස් කන තාත්තයි පුතයි. ආද්දගේ තාත්තේ මිනිහගෙන් වතුර ටිකක් බොන්න ඉල්ලුවම මේ මිනිහ කියලා එයා අන්දයි ඒ හින්දා ඇතුළට ගිහිල්ලා වතුර බොන්න කියලා. ආද්දගේ තාත්තා වතුර බීලා එළියට එනවා. ඒ ඇවිල්ලා ආද්දගේ තාතර මිනිහට කියනවා මේ කැලේ භයානක සත්තු ඉන්නවා මෙහි ඉන්න එක භයානකයි කියලා. ආද්දගේ තාත්තේ මිනිහගෙන් විස්තර ඇහුවා මේ මිනිහ බොරු කතා හදලා කියනවා. තිලක් ආද්දගේ තාතර කතා කරලා කියනවා බයික එක හදලා ඉවරයි කියලා. ඒ නිසා ආද්දගේ තාත්තා එතනින් යනවා. ඒත් අර මිනිහා ලොකු කේන්තියකින් වගේම තරහකින් ඉන්නේ ආද්දගේ තාත්ත ගැන. ඊට පස්සේ ආද්දගේ තාත්තා තිලක් එක්ක ස්ටේෂන් එකට එනවා. ඔන්නර විස්මූණ ස්ටේෂන් එකේ තියෙනවා. විස්මූණ ස්ටේෂන් එකට අරගෙන ආව කෙනෙක් ඉන්නවා. ආද්දගේ තාත්ත ඔහුගේ විස්මූණ ගැන ඇහුවම ඔහු කියනවා ඊරෑ වැඩට ගිහිල්ලා එනකොට කැලේදී කෙනෙක්ව දැක්කා. කවුද කියලා ඇහුවම පැනලා දිව්ව කියලා. ආද්දගේ තාත්තේ පැනලා දිව්ව කෙනාගේ හැඩරුව කොහොමද කියලා ඇහුවම ඔහු කියනවා හරියට බලාගන්න බැරි වුණා ඒත් කොණ්ඩ නම් ගොඩක් තිබ්බ කියලා. මේ කතාව අහගෙන හිටපු ආද්දගේ මාම කියනවා ආද්දගේ තාත්තට අපි අර කැලේදී හම්බුණු මිනිහව ගෙනලා ප්‍රශ්න කරමු කියලා. ඒත් ආද්දගේ තාත්ත කියනවා ඔහු අන්දයි. අපිට සාක්ෂි නැතුව මුකුත්ම කරන්න බෑ. අපි මුලින්ම විස්මූණ ගැන පරීක්ෂා කරමු කියලා. වෛද්‍යවරයෙක් විස්මූණ පරීක්ෂා කරනවා. ඒ විස්මූණ මතුපිට ගොඩක් අයගලේ තිබුණ නිසා හරියට අඳුරගන්න බැරි වෙලා. ඒත් DNA ටෙස්ට් එකෙන් අඩුම සාම්පල් 45ක් විතර තිබුණ කියලා හොයාගෙන. ඩොක්ටර් විස්මූණම කවර එක තියෙන හිඩිම්බා කියලා තිබුණ සංස්කෘතික ග්‍රන්ථයක් මේ නඩුව විසඳන්න ප්‍රයෝජනවත් වෙයි කියලා ආද්දගේ තාත්තට දෙන්න කියලා දීලා. ඒ පොතේ භාෂාව තේරෙන්නේ නැති නිසා ආද්දගේ තාත්තේ පොත ලියපු කතුවරයව හොයාගෙන ගිහින්. මේ තමයි ඒ පොත ලියපු කතුවරය. ඔන්න දැන් තවත් අතීත කතාවක්. ඒ මේ හිඩිම්බා ගැන. අර විස්මූණ ගැන. ලෝකයේ තියෙන ගොඩක් භයානක ගෝත්‍රවලින් එක ගෝත්‍රයක් තමයි හිඩිම්බා කියන්නේ. මුහුද මැද තියෙන අන්දමන් දූපතේ නිර්මාණය කරපු සෙලියුලාර හිරගෙදර හිර කරලා ඉන්න ඉන්දියානු සොල්දාදුවන්ගේ ප්‍රමාණය ඉන්නෙන්නම වැඩි වෙලා. මේ ප්‍රශ්නෙට උත්තරේ විදියට නිලධාරීන් තෝරගෙන තියෙන හිඩිම්බා දූපත්. හිඩිම්බාවට අයිති මිනිකන රාක්ෂයෝ තමයි ඒ දූපත්වල ඉන්නේ. මෙයාලගේ කෑම විදියට අර සිරගෙවල්වල ඉන්න සිරකාරයන්ව ගෙනත් දාලා. ඉතින් ඊට පස්සේ හිඩිම්බලයි සිරකරුවන්ව මරාගෙන කාලා. මේ වැඩේ දිගටම සිද්ධ වෙලා. නිදහසෙන් පස්සේ සිරකරුවන්ව හිඩිම්බා දූපත්වලට ගිහින් දාන එක නැවතිලා. ඉතින් කන්න කෑම නැති නිසා මේ හිඩිම්බා ජනතාව ටිකෙන් ටික වඳ වෙලා. ඉන්දියාවේ ධනවතුන් එයාලගේ ධනය රජයට නොදී ඉතුරු කරගන්න තැනක් හොයලා. එයාල මේ හිඩිම්බා දූපත් ගැන දැනගෙන. එයාලගේ වැඩේට මේ දූපත් තෝරගෙන. ඊට පස්සේ මේ දූපත්වල හිටිය හිඩිම්බා ජනතාව දූපත්වලින් පන්නලා දාලා. හිඩිම්බා ජනතාව ඊළඟට චෙන්තූර් කියන මුහුදුගොඩ බිමට ඇවිල්ලා. මේ හිඩිම්බලා කැලේට ආව කාන්තාවක්ව මරලා කනවා ගමේ කෙනෙක් දැකලා හැමෝටම ගිහින් කියනවා. ගමේ හැමෝම එකතු වෙලා මේ හිඩිම්බා ජනතාව අල්ලලා ගස් බැඳලා ගිනි තියනවා. මේ විදියට හිඩිම්බා වර්ගයේ කතාව අවසන් වෙලා. දැන් මේ විස්මූණෙන් කියවෙන්නේ ආයේ හිඩිම්බල ඉන්නව කියන එක. හිඩිම්බා වර්ගයේ අය ගස් බැඳලා ගිනි තියන වෙලාවයක බලාගෙන හිටපු එයාලගේ තව කෙනෙක් එතනින් පැනලා ගිහින්. හැමදේම ගැන දැනගත්ත ආද්දගේ තාත්තා තිලක්, ඒ කියන්නේ ආද්දගේ මාමට කතා කරලා කියනවා ඔයා කියපු කෙනා තමයි මිනිමරුව කියලා. ආද්දගේ තාත්තා කොමසාරිස්තුමාටත් මේ ගැන කියලා. මේ ගැන දැනගත දවසෙම තමයි ආද්දගේ තාත්තේ මිනිහව අල්ලගන්න ගෙදරින් පිටත් වෙලා තියෙන්නේ. ආද්දගේ මාමත් ඒ වෙලාවෙම පොලිස් නිලධාරීන් එක්ක ස්ටේෂන් එකෙන් පිටත් වෙලා. ආද්දගේ තාත්ත තුවක්කුවත් අරගෙන අර මිනිමස් කන තාත්තයි පුතයි ඉන්න ගෙදරට ඇවිල්ලා පරීක්ෂා කරනව යාල ඉන්නවද බලන්න. ඒත් ගෙදර කවුරුවත්ම පේන්නේ නැහැ. ඔන්න එකපාරම අර මිනිමස් කන මිනිහා ආද්දගේ තාත්තගේ පිටිපස්සෙන් ඇවිල්ලා පොරවකින් ගහනවා. ඒ මිනිහා ආද්දගේ තාත්තගේ අත කපනවා. පොරෝ පාරවල් කීපයක්ම ආද්දගේ තාත්තට එල්ල කරනවා. ආද්දගේ තාත්ත ගොඩක් අමාරුවෙන් තුවක්කුව අරගෙන ඒ මිනිහට වෙඩි තියනවා. දෙන්නම එක තැනම වැටිලා. තිලක්ල යාලගේ කණ්ඩායමත් එක්ක එතෙන්ට එනකොටත් දෙන්නම මැරිලා ඉඳලා තියෙන්නේ. මහජනතාව කලබල වෙයි කියලා මේ උණ දෙගෙන සමාජයට දීලා නැහැ. තිලාගේ කතාව අහලා ආද්‍ය අඬනවා. තිලක්ලේ සම්බන්ධයෙන් කරපු පර්යේෂණ වාර්තා අභයයි ආද්‍යයි අරගෙන බලනවා.
ඒ හැම වාර්තාවකම තියෙනව රතුපාට ඇඳුම් කියන පොයින්ට් එක. මේ මැරුණු මිනි මස් කන මිනිහගේ නම වෙට්ටි. වෙට්ටි දැන් මැරිලා නම් හයිඩ්‍රාබාද්වල කාන්තා පැහැර ගැනීම කරන්නේ කවුද කියන එක ප්‍රශ්නයක්. ආද්‍ය කියනවා ඒ හිඩිම්බා වර්ගයේ කෙනෙක් තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. ඊළඟට ආද්‍ය අභය එක එන්නේ අර හිඩිම්බා වර්ගයේ පොතලියපු කතුවරේව හමුවෙන්න. ඔහුගින් විස්තර ඇහුවම ඔහු කියනවා වෙට්ටිගේ මරණයෙන් පස්සේ පොලිසිය පර්යේෂණ නතර කරා. ඒත් ඒ මිනිමරුව සමාජයේ ජීවත් වුණේ කොහොමද කියන එක දැනගන්න එයාට ඕනුනා කියලා. 1989 එපූති කියන ගමේ මස්කඩයක් ඉස්සරහා මිනිහෙක් වාඩි වෙලා බලන් ඉඳලා. මස්කඩේ මුදලාලි ඔහුට කතා කරලා බඩගිනි දහලා නෑ කිව්වම රස්සාවක් ඕනද කියලා මුදලාලි අහලා. එතකොට ඔහු ඔව් කියලා. මේ වෙට්ටි. වෙට්ටි ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ඒත් හැම වෙලාවෙම තනියම ඉඳලා තියෙන්නේ. වෙට්ටි ගැන පැහැදුණු මස්කඩේ මුදලාලි වෙට්ටිටේ ගමේම විවාහයක් කරලා දීලා. වෙට්ටි එදා තමයි සතුටින් ඉඳලා තියෙන්නේ. වෙට්ටියාගේ බිරිඳව ගොඩක් ආදරයෙන් බලාගෙන. අවුරුද්දක් ගත වුණාට පස්සේ යාලට පුතෙක් හම්බ වෙලා. ඒත් අවසානයේ වෙට්ටිගේ බිරිඳ ලෙඩක් හැදලා මිය ගිහින්. වෙට්ටියේ දරුවයි තනි වෙලා. වෙට්ටිට වර්ණ අන්ධතාවය කියන ලෙඩේ ඇවිල්ලා. කොහොම බැලුවත් වෙට්ටිට පෙනිලා තියෙන්නේ ලේ පාට විතරයි. ඒ කියන්නේ රතු පාට. බිරිඳගේ මරණයෙන් පස්සේ වෙට්ටි පුතා එක ගමෙන් ඇවිල්ලා. හැම අවුරුද්දෙම ගම් මාරු කරලා. ඒ හැම ගමකම කාන්තාවන් අතුරුදහන් වුණා කියලා මේ කතුවරය පොලිස් වාර්තාවලින් දැනගෙන. වෙට්ටිගේ පුතා ක්‍රිස්තියානි මිෂනාරිවරුන් එක්ක සම්බන්ධ වෙලා. එතනින් පස්සේ මේ කතුවරයගේ විමර්ශනය නැවතිලා. මේ විස්තර දැනගෙන ආද්‍ය අභය එක කතුවරයගේ ගෙදරින් පිටත් වෙනවා. ඔන්න බෝයට සිහිය එනවා. දුර්දෝදන හොස්පිටල් එකේ බෝයගේ ආරක්ෂාවට තියලා ඉන්න නිලධාරීන් දෙන්න එතනින් යවනවා. අභය ආද්‍ය එක එන ගමන් කඩයක් ළඟ බයික එක නතර කරනවා තේ බොන්න. මේ වෙලාවේ ආද්‍ය ඩොක්ටර්ට කතා කරලා අහනවා වර්ණ අන්ධතාවය මිනිමරුවෙක්ට හැදෙන්න පුළුවන්ද කියලා. ඩොක්ටර් කියනවා ඌ අනිවාර්යෙන්ම පුළුවන්. මිනිමස් කන්න පුරුදු වුණාම ජාන විකෘති වෙනවා කියලා. ආද්‍යේ ලෙඩේ පරම්පරාවෙන් එන්න පුළුවන්ද කියලා ඩොක්ටර්ගෙන් ඇහුවම ඩොක්ටර් කියනවා ඌ අනිවාර්යෙන්ම තාත්තගෙන් පුතාටුණත් එන්න පුළුවන් කියලා. බෝය හොස්පිටල් එකෙන් පැනගන්නවා. ඒකට එයාට උදව් කරන්නේ දුර්දෝදන්. බෝය එයාළඟ ආරක්ෂාවට හිටිය පොලිස් නිලධාරියව අරගෙන ඇවිල්ලා කපල කොටල මරනවා. බෝය තරහින් ඉන්නේ අභය එක්ක. ඩොක්ටර් කියපු දේ කතුවරය කියන කතා හැමදේම බැලුවම ආද්‍යයට හිතෙන්නේ බෝය තමයි මිනිමස් කන්න ගෙහෙන ළමයිව පැහැරගන්න කියලා. ආද්‍ය අභය එක තේක බොන ගමන් ඉන්න වෙලාව එයාලට ප්‍රහාරයක් දියත් වෙනවා. අමුතු විදියට ඇඳගත්ත මැරය වගේක් එයාලව වට කරගන්නවා. ඒත් එයාලට අභයගෙන් නම් බේරුමක් නෑ. අභයයේ හැමෝටම ගහනවා. ආද්‍යත් මැරයන්ට ගහනවා. එතනට ආව හැම මැරයෙක්වම ඉවර කරාට පස්සේ අභය ආද්‍යයට කියනවා මිනිස්සු බෝය ගැන ඇත්ත දැනගෙනත් මෙහෙම ඌට පැනලා යන්න උදව් කරනවා කියන්නේ අනිවාර්යෙන්ම ඌගේ පිටිපස්සෙන් දේශපාලන බලයක් තියෙනවා කියන එක කියලා. බෝයව ආයෙ අල්ලගන්න ඕනේ කියන අදහසත් එක්ක ආද්‍ය අභය එක පිටත් වෙනවා. බෝයගේ ඉස්කෝලේ බෝයගේ සේරම විස්තර හොයන්න පටන් ගන්නවා. ඒ බෝය මිනිමරුවෙක් කියලා ඔප්පු කරන්න සාක්ෂි හොයාගන්න. අභය ආයෙ හයිඩ්‍රාබාද් යනවා. ආද්‍ය බෝය ගැන විස්තර හොයන්න යනවා. ආද්‍ය එන්නේ කතුවරය කිව්ව වෙට්ටිගේ පුතා හිටිය කිව්ව පල්ලියට. ඒත් ඒ පල්ලියෙන් ආද්‍යට ප්‍රමාණවත් තොරතුරු ලැබෙන්නේ නැහැ. ආද්‍ය එතනින් තවත් පල්ලියකට එනවා. ආද්‍යේ පල්ලිය පාදව හම්බ වෙලා ඉඩුක්කි දිස්ත්‍රික්කයේ මිෂනාරි ළමයින්ගේ වාර්තා ඉල්ලනවා විමර්ශනයකට ඕන කියලා. මේ අතරේ අභයට රෙඩ්ඩි කතා කරලා කියනවා බෝය පැනගෙන කියලා. ඒත් අභය කලින් මේ ගැන දන්නවා. අභය රෙඩ්ඩිට කියනවා කොච්චර දුර ගියත් මීය ගුලට එනවා කියලා. අභයල කලින්ම බෝයගේ ඇඟේ ට්‍රැකර් එකක් හයි කරලා. මේ අතරේ ආද්‍ය වෙට්ටිගේ පුතාගෙන විස්තර හොයනවා. ඒ බෝයමද කියලා දැනගන්න. අභයත් බෝය ඉන්න තැන හොයාගෙන එනවා. අභය වැඩ පටන් ගන්නවා. බෝයගේ මිනිස්සු එනවා අභයට ගහන්න. අභය හැමෝටම ගහනවා. අවසානයේ බෝයත් එනවා ගහගන්න. කොහොම හරි ආද්‍ය ෆයිල් එක හොයාගන්නවා. වෙට්ටිගේ පුතාගේ නම ජෝසප් තෝමස්. බෙල්ලේ ලොකු ලපයක් තියෙනවා. වම්මතේ බෙලස්සුණු ලකුණු. මේව තමයි ශරීර ලක්ෂණ විදියට සඳහන් කරලා තියෙන්නේ. ආද්‍යට මතක් වෙනවා අභයගෙත් ඒ ලකුණු තියෙනවා කියලා. ආද්‍ය අභයගේ ගෙදරට ගිය වෙලාවේ අභයගේ පොඩි කාලේ ෆොටෝ එකක් අරගෙන බලලා තියෙනවා. දැන් මේ ෆොටෝ එකම අර ෆයිල් එකේ තියෙනවා දැකලා ආද්‍ය හොඳටම බය වෙලා. එතකොට අභයදේ වෙට්ටිගේ පුතා. ආද්‍ය වෙලාවෙම කිෂෝර් කියලා කෙනෙක්ට කෝල් එකක් අරගෙන අහනවා අභයගේ මුල් නම මොකද්ද කියලා. කිෂෝර් කියනවා ජෝසප් තෝමස් කියලා. අභය තාම බෝය එක ගහගන්නවා. අභය බෝයට හොඳටම ගහනවා. දැන් හැමදේම පැහැදිලි. අභය තමයි වෙට්ටිගේ පුතා. ආද්‍ය හොඳටම අඬනවා. ඔන්න දැන් පෙන්නනවා අභය ඔක්කොම වැඩි ඉවර වෙලා ඇවිල්ලා නානවා. ආද්‍ය කල්පනා කරනවා මොකද දැන් කරන්න කියලා.
අබේ වශ්දාගෙන ඇවිල්ලා ආයේ බොනවා, කෑ ගහනවා. ඊළඟට පිස්සුවෙන් වගේ කාමරයකට යනවා. එතන හරිම භයානක තැනක්. අබේම තමයි දීපේව පැහැරගෙන තියෙන්නේ. ඊට පස්සේ දීපේව මරලා. මේ විදියට අබේම තමයි හැම ගැහණු ළමයෙකුම පැහැරගෙන තියෙන්නේ. අබේය පැහැරගත් හැම ගැහණු ළමයෙකුම මරලා ඉල්ලලා යාළගෙන් වැටෙන ලේ බින්දු එකතු කරලා ඒව තමයි බිබී ඉඳලා තියෙන්නේ. ආදී එනවා අබේගේ ගෙදරට. දැන් අබේ ඉන්නේ ගෙදරින් පිට. ඒත් අබේ ගෙදර හයි කරලා තියෙන CCTV දර්ශන වලින් දකිනවා ආදී ගෙදරට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා අබේ පිටත් වෙනවා ගෙදර එන්න. ආදී අබේගේ ගෙදර තියෙන රහස් කාමරේ හොයාගන්නවා. ආදී කාමරයට ආවම දකිනවා දිව්‍යව එල්ලලා තියෙනවා. ආදී දිව්‍යව පහලට ගන්නවා. ඒ දැනටම දිව්‍ය මැරිලා ඉවරයි. ඔන්න අබේත් මෙතනට එනවා. ආදී අබේට වෙඩි තියන්න හදනකොට මේක මගේ ඇත්ත කතාව කියලා අබේ තුවක්කු අරගන්නවා. ආදී අබේට හොඳටම බනිනවා මේ කරපු දේවල් වලට. අපරාධකාරය කියලාත් අබේට බනිනවා. අබේ කියනවා මම අපරාධකාරයෙක් නම් මේ ලෝක සේරම මිනිස්සු අපරාධකාරයෝ. මේ ලෝක ජනගහණයෙන් කෝටි ගාණක මිනිස්සු කෝටි ගාණක සතු මරන් කනවා කියලා. ආද්‍ය කියනවා තමුල්ල වගේ මිනිස්සුන්ට මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් නෑ කියලා. අබේ කියනවා සේරම වර්ගයේ ජීවීන්ට එයාලා කැමති විදියට ස්වභාව ධර්මයෙන්ම ජීවත් වෙන්න අයිතිය දීලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔහු කියනවා මම පොඩි කාලේ මගේ අම්මා නැති වුණාට පස්සේ මම කිසිම දෙයක් නොකා නොබි හිටියේ. ඒ ගැන මගේ තාත්තා ගොඩක් දුක් වුණා. බලෙන්ම මට කිරිපොවන්න හැදුවා. දවසක් තාත්තා ඇඟිල්ල කපාගෙන ගෙදර ඇවිල්ලා නිදාගෙන ඉන්නකොට කවුද යාගේ ඇඟිල්ල හපනවා වගේ දැනිලා හැරිලා. මම තාත්තගේ කැපුණු ඇඟිල්ල ලේ බිව්වා කියලා අබේ කියනවා. වෙට්ටි ඩේ වෙලාව යාගේ අතීත ජීවිතේ මතක් වෙලා. වෙට්ටි ආයේ පරණ තත්වෙට ඇවිල්ලා. වෙට්ටිට ඕන වෙලා පුතාව යාළගේ වර්ගයේ කෙනෙක් විදියට හදන්න. වෙට්ටි එක රැයක ගැහණු කෙනෙක්ව මරලා ඒ ගැහණු කෙනාගේ ලේ අරගෙන ඇවිල්ලා පුතාට බොන්න දීලා. ඉතින් මේ වෙට්ටි යාගේ පුතා අබේ එක්ක හැම ඉරිදාවකම කාන්තාවන්ව පැහැරගෙන මරලා මිනිමස් කාලා. අබේ ආදියට කියනවා ශිෂ්ට සම්පන්න මිනිස්සු ඌරෙක් මැරුවොත් ඒක අපරාධයක්. ඒත් ගෝත්‍රික මිනිස්සු කරනව කියන එක යාළගේ අයිතිය. පුරුදු නීති හොඳ නරක තැනින් තැනට වෙනස් වෙනවා කියලා අබේ කියනවා. ආද්‍ය අබේගෙන් අපේ යාළුවෙක් වෙන දිව්‍යට මෙහෙම කරේ කොහොමද කියලා ඇහුවම අබේගේ මනස ආයේ අර මිනී කන ගෝත්‍රික මනසට පරිවර්තනය වෙනවා. අබේ කෙලින්ම ඇවිල්ලා ආද්‍යගේ බෙල්ලෙන්ම අල්ලගන්නවා. ආද්‍ය අබේගෙන් බේරෙන්න බිත්තිය හයි කරලා තිබ්බ බල්බ් එකක් ගලවලා අරගෙන ඒකෙන් අබේගේ ඔළුවට ගහනවා. ඊළඟට ආද්‍ය අබේව පාලනය කරගන්න ෆෝන් එකේ ටෝච් එක අබේගේ මූණට අල්ලනවා. අබේ ආයේ ආද්‍යව මරන්න හදද්දී ආද්‍ය කෑ ගහනවා යාට කරදර කරන්න එපා කියලා. ආද්‍ය අබේ කියනකොට අබේට අතීතයේ මතක් වෙනවා, එයාලගේ ආදර අතීතය. ඒ මතකය අබේව සාමාන්‍ය තත්වයට පත් කරනවා. අබේ දුකෙන් කියනවා මිනිහෙක්ට යාගේ අඩුපාඩු හදාගන්න උදව් ඕන වෙනවා. ටික කාලකට කලින් ඔයාගේ ආදරෙන් මට ඒක ලැබුණ කියලා. අතීතයේක දවසක් ආද්‍යගේ ඇඟිල්ලක් කැපිලා. අබේ ආද්‍යගේ ඇඟිල්ලේ දිගටම බීලා එක නවත්තන්නේ නැතුවම. ඉතින් එදා තමයි අබේට ආද්‍යගෙන් ඈත් වෙන්න ඕන කියලා හිතලා තියෙන්නේ. ඒ ආද්‍යට යාගෙන් කරදරයක් වෙයි කියලා බයට. ආද්‍යගෙන් ඈත් වෙනවත් එක්කම අබේ මේ අපරාධ කරන තැනට පත් වෙලා. අබේ කියනවා එයා මේවගෙන් ඈත් වෙන්න උත්සාහ කරද්දී ඔයා මේ නඩුව බාරගත්තා. එතකොට මට තේරුණා සතුටුදායක අවසානයක තේරුම එකතු වෙන එක නෙමෙයි වෙන වෙනෙක් කියලා. අබේ තුවක්කුව ආද්‍යගේ අතට දෙනවා. අබේම තමයි රෙඩ් කියන පොයින්ට් එක නෝටිස් කරලා තියෙන්නේ. ආද්‍යට ලේසියෙන්ම තොරතුරු හොයාගන්න. මම මේ සමාජයට අයිති මිනිහෙක් නෙමෙයි, මම කැලේ මිනිහෙක්. මට උදව් කරන්න කියලා අබේ ආද්‍යට කියනවා යාට වෙඩි තියන්න කියලා. මේ වෙලාවේ පොලිසියත් අබේගේ ගෙදරට එනවා. ඔන්න ඒත් එක්කම වෙඩි සද්දයක් ඇහෙනවා. මෙතනින් එහාට අපි හිතමු අබේ ඉල්ලපු මරණය ආද්‍යයාට ලබා දුන්න කියලා. යලිත් මේ වගේ ලස්සන මූවී එකකින් ඉක්මනටම හමුවෙමු. ඔබට සුබ දවසක්.